समंथा चक्रवाले सो अत्र गच्छन्तु देवता सद्दम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मसवन खालु अयं बदंता धम्मसवन खालु अयं बदंता धम्मसवन खालु अयं बदंता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स हेम दिनात्म तिरुवासरण प्रार्थना करमिन अद ओब हेम दिनेक्म ओब जीवितेट इताम वेदगत धर्म कारण रसक श्रवणी करान्न मे धर्म श्रवणी टेकतु वे विंगतुनि अद मे बनहन ओब हेम दिनात्मत लक्वासी लोवासी हेम दिनात्मत मे उतुम धर्म श्रवणे धर्मावबोधे पिनिस निवन दोरटुवक बवट पत्वेवा कियला मुलिम आशीर्वाद प्रार्थना करनो अद दवसे अपि बुदुरजानन वहन्से देशना करन पदाल अंगुत्तर निकाय कियन धर्म ग्रंथेट अयिति इताम वेदगत सूट देशनावक तमयि ओबट पहेदिलि करमिन मे धर्मानुशासनाव सिदु करन्न कल्पना करन्न ए तमयि नय गैनीम पिलिबंदव බුදුරජාණන් වහන්සේ මේ ණයවීම ගැන දේශනා කරපු දේශනාව. දැන් අද බොහෝ වෙලාවට මිනිස්සු අපි රටක් වශයෙන් ගත්තත් ණය ගන්න කොහොමද? ණය ගන්න කොහොමද? රටට තියෙන ප්‍රශ්නේ ණය ගැනීම. සාමාන්‍ය මිනිස්සුන්ටත් එහෙමයි ව්‍යාපාරයක් කරත් ඒ ගත්ත ණය ගෙවන්නේ කොහොමද? සාමාන්‍ය මිනිස්සු ණයක් ගන්න කොහොමද? කෙනෙකුගේ ජීවිතයේ මේ ණය ගැනීම එදිනෙදා ජීවිතයේ තුල මේ ලෞකික ජීවිතයේ තුල ණය වීම ගැන අපි කතා වෙනවා. හැබැයි ඒ ලෞකික ජීවිතයේ අපි කතා වෙන මේ ණය ගැනීම සහ ණය වීමත් සමග මිනිසුන්ට ඇතිවන මානසික පීඩාව ණය කාර්යව පස්සෙන් පන්නනවා. සමහරවිට කොළිය එකතු වෙනවා, ගෙවා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ නිඳා පහස විඳින්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි අවසානයේ ණය පැහැර හැරීම තුල සාමාන්‍ය මිනිස්සෙක් නම් එක්කෝ හිරේ විලංගුවේ පවා වැටිලා දුක් විඳින සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ඇති වෙන ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිස්සෙක් මේ ණය වීමත් සමග ඇතිවන අසරණකම සංසාරික බුදුහාඳුරු පෙන්නනවා මිනිස්සෙක් තුල තියෙන දිලිඳුකම නිසා මිනිස් වකුසල් කරලා පව්කම් කරලා ඒවෙන් පසුතැවිලා අවසානයේ සතර අපායට වැටෙන ආකාරයත් ණය වෙලා අමාරුවේ වැටෙනවා හා සමානව බුදුහාඳුරු උපමාවකින් ලස්සනට මේ ණය ගැනීම සම්බන්ධ උපමාවක් මුල් කරගෙන විස්තර කරලා දෙන්න. ඒක තමයි මේ දේශනාවේ තියෙන්නේ. ඉන සූත්‍ර ඉන කියන්නේ ණය ගැනීම ගැන. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සිදු කරන්නේ සවැත්නුවර ජේතවනාරාමේ. සවැත්නුවර ජේතවනාරාමේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වැඩිම කාලයක් වැඩ සිටි ආරාමයේ තමයි සවැත්නුවර ජේතවන. ඔබ දන්නවා අපේ බුදුහාමුදුරු වමනක් නෙවෙයි මේ ලෝකේ මේ විශ්වයේ පහළ වෙන සෑම බුදු කෙනෙක්ම අත් නොහැර පරිහරණය කරන අත් නොහැර සේවනය කරන අවිදහිත භූමියක් හැටියටයි මේ ජේතවන පුණ්‍ය භූමිය ධර්මයේ සදහන් කරලා තියෙන්නේ. හැම බුද්ධ ශාසනයකම ඒ භූමිය මිලදීගෙන කුටි සෙනසුන් හදලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්න පාරමී පුරාගෙන පෙරම් පුරාගෙන ඉන කෙනෙක් හැම බුද්ධ ශාසනයකම පහළ වෙනවා. දැන් අපේ බුද්ධ ශාසනේ සුදත්ත සිටුවරයා. ඔහුගේ ඇත්ත නම සුදත්ත. හැබැයි ඔහු දුගී මගේ යාචකයාට නිතර දන් දෙන කෙනෙක්. ඒ නිසා අනාථ පින්ඩික කියලා හැඳින්වෙනවා. අනාථයන්ට පින්දු දෙන කෙනා. මේ අනාථ පින්ඩික සිටුතුමා සුදත්ත සිටුතුමාත් ව්‍යාපාරයක් හැටියට කරලා තියෙන ණය දෙන එක තමයි මිනිසුන්ට ණයට දෙනවා. දැන් මේ දේශනාවත් එක්ක අපිට ගොඩාක් මේ ගැටලු ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මොකද සමහර ලාට ණය දෙන එක හොඳ නැහැ. ඒක අධර්මිෂ්ඨ ව්‍යාපාරයක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක අධර්මිෂ්ඨ නෙමෙයි, ඒක ධර්මිෂ්ඨ දෙයක්.
जीविते आयोजन सूर्य बुधहा දිලිඳු කෙනෙකුට දියුණු වෙන්න ණය ගන්න එක නෙමෙයි දිලිඳු කෙනෙක් පංචකාම සැප සම්පත් වෙනුවෙන් මේ කන්න බොන්න ණයට ගන්න සිද්ධ වෙනවා නම් අන්න ඒක දුකක් කියනවා මොකද ඒක කෑව බීව ඉවරයි පොලියත් එකතු වෙලා දැන් ණය වාරිකත් එකතු වෙලා ගෙවා ගන්නත් බෑ අන්න අසරණ වෙනවා ඒ අරින්න මිනිස්සු ණය අරගෙන දියුණු වෙනවා ව්‍යාපාර පටන් ගන්නවා දැන් අපි ගත්තොත් බැංකුවක් බැංකු මොකද කරන්නේ මිනිස්සුන්ගේ තැන්පතු අරගෙන මිනිස්සුන්ට පොලියක් දෙනවා වගේම මිනිස්සුන්ට ණය දෙනවා ඒ ණයට පොලියක් අය කරනවා සාධාරණ පොලියක් වෙන්නට ඕනේ ඒක ගිනි පොලියක් නොවිය යුතුයි සාධාරණ රටේ පවතින නීතියට අනුව සාධාරණ පොලියක් අය කරන බුදුරජාණන් වහන්සේගේ කාලේ එහෙම ණය දෙන වෙනම ආයතන බැංකු පද්ධති මෙහෙම ක්‍රම තිබිලා නැහැ බොහොම ධනවත් සිටුවරු තමයි මිනිසුන්ට තමන්ගේ ධනය ඒ අවශ්‍යතාව වෙනුවෙන් සිටුවරයන්ගෙන් තමයි මිනිසු ණයට ගත්තේ. ඒ ණය වගේම පොලියත් මිනිසු ගෙව්වා. අනාථපිණ්ඩික සිටුතුමා ව්‍යාපාරයක් හැටියට සිදු කරේ තමන් තව ගොඩක් ව්‍යාපාර තිබිලා තියෙනවා. ඒ අතර බොහෝ මිනිසුන්ට ණයට මුදල් දීපු බව ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. එක් අවස්ථාවක සිටුතුමාගේ පෙර අකුසල් බලවත් වෙලා සිටුතුමා යම් කිසි ආර්ථික මට්ටමින් කඩා වැටිච්ච කාලයක් ගැන ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. අන්න එතකොට මතක තියාගන්න කෙනෙකුගේ පින බලවත් වෙච්ච කාලේ බැබලෙනවා වගේම කෙනෙකුගේ පෙර අකුසල් බලවත් වෙනකොට කඩාගෙන වැටෙනවා. ණය ගන්න වේවා වැඳගෙන අනේ ඔබතුමා අපිට ණය දෙනවා ඔබතුමා කියලා මෙහෙම වැඳගෙන ආපු මිනිස්සුම නිඳා කරලා බැනලා ගරහලා එහෙම යන ස්වභාවයක් තියෙන ඔබ සාමාන්‍ය නිකන් සමාජය තුල බලන්න ඔබ කෙනෙකුට ඔබෙන් කවුරු හරි ණය ගන්න එනවනම් එන්නේ කොහොමද ඔබේ ගුණ කියාගෙන ඔබ වර්ණනා කරගෙන ඒ ණය ගන්නකම් ඔබේ ගුණ කියාගෙන ඔබේ හිත දිනා ගන්න ඒ ණය ගත්ත වෙලේ ඉඳන් එතන ඉඳන් බලන්න සමහරවල් ණය ඉල්ලන්න කියත් බනිනවා පොලිය දෙන්නෙත් බැන බැන ඒ මිනිස්යාට බනිනවා යදිනවා සාප කරනවා තමන්ම ගිහිල්ලා ණය අරගෙන ඒක මග අරිනව විතරක් නෙමෙයි අර ණය දීපු මිනිස්යාට බැන බැනා තමයි ඊට පස්සේ ඒ ණය පොලිය දෙන්න සිද්ධ වුණත් දෙන්නේ ආපහු මේ සාමාන්‍ය සමාජ කෙලෙස් සහිත සමාජයේ මිනිස්යාගේ මානසේ ස්වභාවය පින්තුනේ අනාථ පින්ඩික සිටුතුමා 54 කෝටියක් වියදම් කරලා තමයි ජේතවනාරාමේ හදලා බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ ශාසනයට මේ ජේතවන පූජාව සිදු කරන්න. බුදුරජාණන් වහන්සේ වැඩිම කාලය අපේ බුදුහාඳුර වස් කාල 19ක් වැඩ සිටියා කියන සවැත්නුවර ජේතවනාරාම. ඒ නිසා මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන දේශනාවලින් වැඩිම දේශනා ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ සවැත්නුවර ජේතවනි දම්සභා මණ්ඩපේ. ඔබ බොහෝ දේශනාවල අහලා ඇති. බුදුරජාණන් වහන්සේ සාවත්තියන් විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකසාරාමේ බුදුරජාණන් වහන්සේ සවැත්නුවර අනාථපිණ්ඩික ජේතවනේ වැඩ ඉන්නවා පළවෙනි ධර්ම සංගායනාව කරපු මහරහතන් වහන්සේලා අනාථපිණ්ඩික සිටුතුමාට ගෞරවයක් හැටියට ඒ ධර්ම ග්‍රන්ථ සංගායනා කරද්දී ඒ විස්තර කිරීමේදී ආයතනේ නම විතරක් නෙමෙයි ජේතවනාරාමේ ආයමත් ඇතුල් කරා අනාථපිණ්ඩිකස් ආරාමේ මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ආරාමේ කියලා ආයමත් විස්තර කිරීමක් පළවෙනි ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා මේ ත්‍රිපිටකේ සංගායනා කරනකොට ඇතුල් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ සවැත්නුවර ජේතවනාරාමේදී තමයි එදා බුදුරජාණන් වහන්සේ සංඝයා අමතලා මේ ඉන සූත්‍රය
ණය ගැනීම ගැන මේ දේශනාව කරන්න. අපි ඉස්සලා බලමු මේ ලෞකික ජීවිතයේ තුල සාමාන්‍ය ජීවිතයේ ණය ගැනීම ගැන බුදුහාඳුරු දේශනා කරන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කාමභෝගී ජීවිතයක් ගත කරන මේ ලෞකික ජීවිතයක් ගත කරන සාමාන්‍ය පංච කාමයන් තුල ජීවත් වෙන මිනිස්සෙකුට දිලිඳුකම කියලා කියන්නෙම දුකක් කියලා. දැන් ඔබ බලන්න සමාජය තුල මිනිස්සු දිලිඳුකම නිසා කොච්චර දුක් විඳිනවද? තමන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් හොයාගන්න බැයි නම් කෑම බීම, ලෙඩ දුකක් හැදුනහම බෙහෙතක් ගන්න, ඇඳුමක් පැළඳුමක් ගන්න, ඉන්න ගෙයක් දොරක් හදාගන්න, මිනිස්සෙගේ මූලික අවශ්‍යතා ටික ওই ටික, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, ආහාර පාන, බෙහෙත් හේත්, භික්ෂුන් වහන්සේ නමකට උනත් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියලා හඳුන්වන ওই ටික. එතකොට මේ මූලික අවශ්‍යතා ටිකවත් සපුරා ගන්න බැරුව බලන්න කොච්චර මිනිස්සු ඉන්න ගෙයක් දොරක් නැතුව අවුවට වේලෙනවා, ඇස්සට තෙමෙනවා, ගස් යට තැන් තැන්වල දුක් විඳින මිනිස්සු මේ ලෝකේ කොච්චර ඉන්නවද? තමන්ට හරියට ආහාරයක් තුන් වේලති අඩු ගන්න එක වේලක්වත් හොයාගන්න විදිහක් නැතුව දුක් විඳින මිනිස්සු, ලෙඩ දුකක් හැදුනහම බෙහෙතක් ගන්න විදිහක් නැහැ, සල්ලි නැහැ, දිලිඳුකම, ඊළඟට හරියට ඇඳුමක් පැළඳුමක් නැහැ. එතකොට මෙන්න මේ මූලික අවශ්‍යතා ටිකවත් සපුරා ගන්න බැරුව මිනිස්සෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ ඒක දුකක් කියනවා. ඒ දිලිඳුකම දුකක් කියලා බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ඊළඟට ඒ දිලිඳුකම නිසාම ඔහුට සිද්ධ වෙනවා ණය ගන්න සිද්ධ වෙනවා. අන්න බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි යම්කිසි දිලිඳෙක් මේ මූලික අවශ්‍යතා සපුරා ගන්න නොහැකිකම නිසාම තමන්ගේ ජීවිතයේ එදිනෙදා මේ ජීවත් වීම පිණිස ණය ගන්නවා. මේ දියුණු වෙන්න, ව්‍යාපාර පටන් ගන්න, ඒකෙන් ලාභ ගන්න නෙමෙයි, ජීවත් වීම පිණිස ණය ගන්න සිද්ධ වෙනවා. ඒක දුකක් කියනවා. අන්න එහෙමනම් දිලිඳු වෙලා ඉපදෙන එකක් දුකක්. දිලිඳුකම නිසාම ජීවත් වීම පිණිස ණයට ඉල්ලන්න සිද්ධ වෙනවා, ණය ගන්න සිද්ධ වෙනවා. ඒ ණය ගන්න සිද්ධ වීමත් දුකක් කියනවා. අන්න දෙවනි කාරණේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කාරණයෙන් පෙන්නනවා, මහණෙනි දැන් ණය ගත්තට පස්සේ මේව ආධාර නෙමෙයි, ණයනේ ගන්න ගිහිල්ලා කවුරු හරි නිකන් පිනට දීගෙන යන්නේ ඒව නෙමෙයි, දැන් ණයක් ඉල්ල ගන්න. එහෙම ණය ගත්තට පස්සේ ඒකට වාරිකේ විතරක් නෙමෙයි පොලියත් එකතු වෙනවා. ගෙවන්න එපා මේක ආපහු. ගෙවන පොරොන්දුව පිට ණයක් ගන්නවා කියන්නේ. එතකොට ඒකට පොලියක් එකතු වෙනවා, වාරිකේ හැදෙනවා. එතකොට මේ දිලිඳෙක් ණය ගත්තට පස්සේ පොලිය එකතු වීම, වාරිකේ සකස් වෙලා මේ පොලිය එකතු වීම, ඒක දුකක් කියනවා ජීවිතේ. එන්න එන්න දැන් බලන්න මේ මිනිස්සු ණය වැඩි වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත බන් හරි කලමනාකරණයක් නැහැ. ණයට අරගෙන ණය ගෙවා ගන්න බෑ. අවසානයේ මොනවා නිකන් ණය දෙන්නෙත් නැහැ නේ සාමාන්‍ය. එක්කගේ අත් දොරක් ඉදමක් ඇපේට තියලා තමයි සමහරු ණය ගන්න. ඉන්න අන්තිමට ඉන්න ගේත් නැති වෙනවා, මහපාරට වැටෙනවා, කනකර ආභරණ තියලා ණය ගන්නවා, අන්තිමට ඒවා සින්න වෙලා යනවා. එතකොට මේ වගේ පොලියත් එකතු වෙලා වාරිකයත් එකතු වෙලා ගෙවා ගන්න බැරි වෙනකොට ඒකත් දුකක් කියලා. දැන් බලන්න දිලිඳු වෙලා ඉපදෙන එක දුකක්, ඊළඟට මූලික අවශ්‍යතාවල් සපුරා ගන්න ණය ගන්න සිද්ධ වෙනවා, ඒක දුකක්. ඊළඟට ඒ ණයට පොලියත් එකතු වෙනවා, වාරිකෙත් එකතු වෙනවා, ඒකත් දුකක්. ඊට පස්සේ ඒක ගෙවා ගන්න බැරි වෙනවා. දැන් මිනිස්සු ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අය ණය ඉල්ලගෙන පස්සෙන් එනවා. දැන් ඊට පස්සේ ආ කමන්නේ ගෙවෙන්න අනේ කමන්නේ කියලා ඉන්නේ. අර ණයට දීපු මිනිස්සු පස්සෙන් එනවා. කෝ දැන් ණය වාරිකේ සැරින් සැරේ කතා කරනවා, බැංකුවකින් නම් කතා කරනවා, ලියුම් එවනවා, මේක ඉක්මනින් ගෙවන්න කියනවා. ණයකාරයෝ පස්සෙන් එනවා. දැන් ඒක ඊට වැඩිය දුකක්. ඊට පස්සේ මිනිස්සු හැංගෙන්න ක්‍රම හොයනවා, මගහරින්න ක්‍රම හොයනවා, විශාල පීඩාවක් මානසික විඳවනවා. දැන් පුද්ගලයෙක් වශයෙන් ගත්තොත් ඔය විදිහට ණය ගැනීම තුල දුකටපත් වෙච්ච අය කොච්චර ඉන්නවද සමාජය දිහා බලන්න. දැන් ඔබ මේක ගලපලා බලන්න. සමහර ලාවට මේ බණහන ඔබට
जीवित ओन तरंग उबे आलू मित्ते उबे जीवित उन्ह तो ये वाके आध्यक्षीय हैं थे इधर कोड मेक आयतने के टकाता राटक्वा से इंगाता वो ये टीका मत हमारे यहाँ पे राटवाल वोटा तुला थी ना ये टारगेन ये वैं खाला बीला खानम नया आरगेन अवसानिम नया तेकतुविला पोलिया तेकतुविला एकतुविला ये वाके वागन नम बेरुए දැන් ඒ ණයගත් ආයතන සංවිධාන රටවල් ඉල්ලනකොට ගෙවා ගන්න විදිහක් නැහැ. එතකොට අන්ත අසරණ භාවයකටපත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි අවසානි දැන් ණයකාරයෝ පස්සෙන් එනවා ගෙවා ගන්නත් බැරි වුණාට පස්සේ දැන් ඔහු වැරදිකාරයෙක් වෙනවා. ඒ කාලේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවසානිති රජුරුවන්ට මේ ඒ කාලේ නීතියට ගිහිල්ලා අවසානි දඬුවම් විඳින්න සිද්ධ වෙනවා හිර යන්න සිද්ධ වෙනවා ණය නොගෙවීම තුල අන්තිමට දඬුවමක් හැටියට හිර යන්න සිද්ධ වෙනවා ඒක දුකක් කියන දැන් මේ කතා කරේ සාමාන්‍ය මිනිස්සේ ණය ගැනීම තුල සිද්ධ වෙන ක්‍රියාවලිය ඔය ටික සාමාන්‍ය ඔබට තේරෙනවා බුදුරජාණන් වහන්සේ එතකොට අපිට පේනවා එහෙනම් මේ අවුරුදු 2500 ගානකට පෙරත් මිනිස්සු දිලිඳුයි ඒ දිලිඳු මිනිස්සු දිලිඳුකම නිසාම යමක් තියන අයගේ ණයට අරන් තියෙනවා ඒ කාලෙත් පොලියයි අය කරලා තියෙනවා ණයයි පොලියයි එකතු වෙලා ගෙවා ගන්න බැරි වෙනකොට ඒ කාලෙත් ණයකාරයෝ මිනිස්සුන්ගේ පස්සෙන් එළවලා තියෙනවා අවසානයේ රජුරුව ළඟට පවා ගිහිල්ලා දඬුවම් හැටියට ණය ගෙවන්න බැරි වෙච්ච මිනිස්සු ඒ කාලෙත් හිරේ ගිහිල්ලා තියෙනවා එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ඉනස් කියන සූත්‍රය තුල ණය ගැනීම ගැන මේ වගේ පියවර කීපයකින් දිලිඳු කෙනෙක් දිලිඳුකම නිසාම ණය ගැනීම තුල අනතුරේ වැටිලා දුකටපත් වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේකත් එක්ක අපි තව කාරණයක් තේරුම් ගමු. බුදුරජාණන් වහන්සේ අධර්මිෂ්ඨයි කියලා පෙන්වුවේ නොකල යුතු ව්‍යාපාර කියලා පෙන්නපු කොටසක් තියෙනවා. ඒ කියන්නේ මේ ණයට ගන්නවා කියන එක හරි සාධාරණ ධර්මිෂ්ඨ පොලියක් අය කරමින් ණයට දෙනවා කියන්නේ මිත්‍යා ආජීවේවත් අධර්මිෂ්ඨ දෙයක්වත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ නොකල යුතු වෙලඳා මිත්‍යා ආජීවයේ හැටියට ධර්මයේ පෙන්නලා තියෙන කීපයක් තියෙනවා ඒ තමයි මස් පිනිස සතුන් ඇති කරලා විකුණන අන්න නොකල යුතු වෙලඳාමක් මිත්‍යා ආජීවය ඊළඟට වහල් වෙලඳා මිනිසුන් අල්ලගෙන ගිහිලා වහල්කමට මිනිස්යන්ව විකුණන ඒක වහල් වෙලඳාම එතකොට ඒක නොකල යුතු වෙලඳාමක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. වසවිස වෙලඳාම. ඒවට ඉතින් මත් ද්‍රව්‍ය, මත් කුඩු, මිනිස්සෙගේ ජීවිතේ විනාශ වෙන වසවිස ද්‍රව්‍ය. ඒවා නොකල යුතු අධර්මිෂ්ඨ මිත්‍යා ආජීවයට වැටෙන ව්‍යාපාර. අවියාවිද වෙලඳාම. අද බලන්න ලෝකේ මේ බුදුහාඳුර එපා කියපු දේවල්ම නේද ලෝකේ අද මේ අධර්මිෂ්ඨ පංච කාමයට එක්ක කාම භෝගී ලෝකයේ තුල විශාලම ආදායම් උපේන දේවල් බවට පත් වෙලා තියෙන රට රටවල් පැත්තෙන් ගත්තත් අවියායිද වෙලඳා බුදුහාඳුර එපා කියපු දේ නොකල යුතුයි කියලා අධර්මිෂ්ඨයි මිත්‍යා ආජීවයක් කියලා පෙන්නපු ඒක තමයි අද ලෝකේ අවියායිද වෙලඳා මත් කුඩු මත් ද්‍රව්‍ය මේ වසවිස වෙලඳා වහල් වෙලඳා මේ සත්ත මස් පිණිස සතුන් ඇති කිරීම මේව තමයි ලෝකයේ අද බොහෝ ආදායම් උපේන ව්‍යාපාර බවට පත් වෙලා තියෙන හැබැයි ඒ තුල මිනිස්සුන්ට සැනසීමක් නැහැ දැන් බලන්න අවියාවිද විකුණලා ඒවෙන් මිනිස්සු මරා ගන්නකොට ඒ මිනිස්සුන්ගේ විනාශයේ පිණිස අවියාවිද හදලා විකුණපු මිනිස්සු ඔවුන්ටත් ඒවැ විපාකයක් එනවා ඊළඟට මස් පිණිස සතුන් ඇති කරලා ඒවා විකුණනවා කෙනෙක් කිය ආ මගේ අතේ ලේ ගෑවිලා නැ මම කරේ නැ කියලා හැබැයි බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතේ විස්තර කරන්නේ තමන් ප්‍රාණඝාතී දෙනවද අන් අය ලව් කරවනවද ඒකට අනුබල දෙනවා කරවනවා ඒක මහා පරිමාණ මට්ටමින් කරන කෙනෙක් වෙන්න පුළුවන් සේවකයෝ දාලා කරවන එතකොට ඒකේ අකුසල විපාකේ උටත් එනවා ඊළඟට මත්කුඩු මත්ද්‍රව්‍ය සමහර වෙලාවට ඒ බෙදා හරින කෙනා බොහොම ඉහළ මට්ටමේ සමාජයේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍ය අපේ රටවල් වගේ රටවල් වල වුණත් කන් හැන්දෙන් බෙදපු කෙනා මේ ග්‍රෑම් එකක් තියාගෙන හිටපු කෙනා ඒ වගේ
අයි තමයි අහු වෙලා සමහර ලාවට ජීවිතාන්තයට හිර යනවා එයා හිරපත් කරනවා අවුරුදු ගණන් හිර යනවා නඩු වැටෙන්නේ ඒ වගේ අයට හැබැයි කිලෝ ගණනින් අහු වෙන්නේ ඒවා සමහර ලාවට මහා පරිමාණ මට්ටමින් ඒවා බෙදා හරින සමාජ බොහොම ඉහළ රැකවරණ හදාගෙන ආරක්ෂිතව ඉන්න පුළුවන් ටික කාලයක් කර්මෙන් බේරීමක් නැහැ අධර්මිෂ්ඨ සමාජයක් තුල මොන හරි මොන විදියට හරි බේරිලා වැජබිලා ඉන්න උත්සාහ කරාට කර්ම විපාකෙන් බේරෙන්න බෑ එතකොට අන්නේ වැනි දේවල් මත් කුඩු මද්ද්‍රව්‍ය වහල් වෙලඳාම් වසවිස වෙලඳාම් අවියායිද වෙලඳාම් මස් පිණිස සතුන් ඇති කිරීම මෙන්න මේවා තමයි බුදුරජාණන් වහන්සේ නොකල යුතු ව්‍යාපාර මිත්‍යා ආජීව හැටියට පෙන්නලා දුන්නේ එතකොට සම්මා ආජීව සාධාරණව ධර්මිෂ්ඨව ඔබ හැම වෙලාවෙම ඔබට ඔබේ ජීවිතය තුළ ඔබ කරන රස්සාව තුළ ඔබ ගලපලා බලන්න මොකක් හෝ ජීවත් වෙන මිනිස්සේ කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් ජීවිතයේ යම්කිසි සාධාරණ ධර්මිෂ්ඨ රැකියාවක් තුළ තමන්ගේ ජීවිතේ හරි හම්බ කරගන්න මොකක් හරි රස්සාවක් කරනවා බුදුහාඳුරු වියග්ග පජ්ජ සූත්‍රේ බොහොම ලස්සනට ගිහි ශ්‍රාවකයෙකුගේ ජීවිතේ ආර්ථික දියුණුව පිණිස උත්හාන සම්පත උත්සාහයෙන් නැකී සිටින හැටි ආරක්ක සම්පත හම්බ කරගත් ධනිය රැක ගන්න හැටි සමජීවිකතා ආදායමට ගැළපෙන ජීවන රටාවකට ජීවිතේ පුරුදු කරගන්න හැටි තමන්ගේ ජීවිතේ කොහොමද දියුණුව කරා යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ලෞකික මේ නිවන පැත්ත වගේම ලෞකික ලෝකෝත්තර දෙලොවම දියුණුව පිණිස බොහෝ කාරණා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට පෙන්වුවා. ගිහි ශ්‍රාවකයන්ට ගිහි ජීවිතයේ තුල සාධාරණ ධර්මිෂ්ඨව පින්තුනි දැන් ඔබ බණ භාවනා කරන්න නිවන් දකින්න පින් කරගෙන කුසල් වඩන්න කොච්චර උත්සාහ කරත් ඔබේ ජීවිතේ මිත්‍යා ආජීවයෙන් නම් ඔබ ජීවත් වෙන්නේ. ඔබ අනුන්ට ගිනි ගෙඩි දීලා වසවිස වෙලඳාම් කරලා ඔබ අධර්මිෂ්ඨ ජීවිතයක් නම් ගත කරන්නේ ඔබේ මනස ඔබට වද දෙනවා. ඔබ ඇස් පියාගෙන ඔබට භාවනාවක් කරන්න පුළුවන්ද? සමහරට සුදු ඇඳගෙන ලෝකෙට සිල්වතා විදියට මහා ධනපතියා දානපතියා වගේ සමාජේ පෙනී ඉන්න රඟපාන්න පුළුවන් ඇති. හැබැයි හෘද සාක්ෂිය ඉදිරියේ ඔබ අසරණයි. ඔබේ හිත ඔබට වද දෙනවා. ඔබේ හිත ඔබට චෝදනා කරනවා. මේ ඉන සූත්‍රේ බුදුහාඳුර බොහොම ලස්සනට පෙන්නනවා. මේ ණය අරගෙන ණයකාරයෝ චෝදනා කරනකොට ඒ ණය ගෙවා ගන්න බැරුව දුකටපත් වෙනවා වගේම මේ ජීවිතයේ තුල මිනිස්සේ ආධ්‍යාත්මික වශයෙන් තමන්ගේ ජීවිතයේ ගුණධර්ම නැතිවීම තුල සද්ධාව නැත්නම් හිරි ඔත්තප්ප විරිය සුත ප්‍රඥා මේවා නැතිවීම තුල අසරණ භාවයට පත් වෙලා මානසික විදෝන හැටි මරණින් මත්තේ අපාය පැත්තට වැටෙන හැටි බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට මේ දේශනාවේ ගලපලා පෙන්නනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ දැන් අපි කතා කරා දිලිඳු කියලා උපදින එක දුකක්. දිලිඳු වීම තුළම තමන්ගේ මූලික අවශ්‍යතාව වෙනුවෙන් කෑම බීම වෙනුවෙන් සමහරට එදිනෙදා ජීවිතයේ ඇති වෙන ප්‍රශ්න නිසා ණය ගන්න සිද්ධ වෙනවා ඒකත් දුකක්. ඊට පස්සේ පොලියත් හැදෙනවා වාරිකයත් එකතු වෙනවා ඒකත් දුකක්. ණය ගෙවා ගන්න බැරි වෙනකොට ණයකාරයෝ පස්සෙන් එනවා චෝදනා කර කර පස්සෙන් එලවනවා ඒක දුකක්. අවසාන ගෙවා ගන්න බැරි වුණාට පස්සේ ඉරේ විලංගු වැටෙන්න වෙනවා දඬුවම් විඳින්න සිද්ධ වෙනවා මේක දුකක්. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණේ ගලපනවා සාමාන්‍ය ලෝකේ මේ ධර්ම මාර්ගයන ශ්‍රාවකයන්ව කොහොමද මෙන්න මේ විදිහට මේ කියන කාරණා වගේම දෙලිඳුකම කියලා ආර්ය විනේ බුදුරජාණන් වහන්සේ මීටත් වැඩිය මහා දිලිඳුකමක් පෙන්වනවා. ආර්ය විනේ දිලිඳුකම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි යම්කිසි කෙනෙකුට සද්ධාව නැද්ද ඒක දිලිඳුකම. බුදුහාඳුරු පෙන්වන්නේ සද්ධාව කියන්නේ ධනයක් සද්ධා ධනක්. කෙනෙක් තුල සද්ධාව නැත්නම් ඒක විශාල දිලිඳුකමක් සද්ධාව නැතිකම. ඊළඟට පවට තියෙන ලැජ්ජාව බය හිරි ඔත්තප්ප නැද්ද ඒක දිලිඳුකමක්. ඒක විශාල දිලිඳුකමක් කියන ජීවිතේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන කෙනෙක් තුල සද්ධාවක් නැද්ද පවට ලැජ්ජා බය දෙක නැද්ද කුසල ධර්මයන් වඩන්න වීරියක් නැද්ද
ඒක දුකක් ඊළඟට ප්‍රඥාවක් නැද්ද ධර්මයේ නුවණින් විමසා ගැනීම පිණිස නුවණ නැද්ද ඒක දුකක් ආර්ය විනී බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල දිලිඳුකම කියලා පෙන්වන්නේ මෙන්න මේකයි කියන්නේ දැන් අර සාමාන්‍ය ලෝකේ දිලිඳුකම කියන්නේ දුප්පත් වෙලා උපදිනවා මූලික අවශ්‍යතා කෑම බීම ඇඳුම් පැළඳුම් බීට් ටිකක් ගන්න සල්ලි නැහැ ඒක සාමාන්‍ය අපි ලෝකෙ දිහා බලලා අනේ දුප්පත්කම අසරණකම දිලිඳුකම කියලා කියනවා හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ශාසනය තුල ආර්ය විනී දිලින්දා කියලා කියන්නේ අර භෞතික වශයෙන් ලෞකික වශයෙන් සල්ලි නැති මූලික අවශ්‍යතා හම්බ කර ගන්න බැරි කෙනාට නෙමෙයි ආර්ය විනී දිලින්දා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සද්ධාව නැති කෙනා හිරි ඔත්තප්ප කියන්නේ පව කරන්න ලැජ්ජා බය දෙක නැහැ හිරි කියන්නේ පවට තියෙන ලැජ්ජාව ඔත්තප්ප භව බයක් තියෙන පව කරන්න හිරි ඔත්තප්ප දෙක නැත්නම් පවට ලැජ්ජා බය දෙක නැත්නම් ඕන පවක් කරන්න පෙළඹෙනවා පව කරන්න ලැජ්ජාවක් නැ අපාය බයක් නැ බයකුත් නැ අන්න ඒ කෙනා තමයි බොහෝ අකුසල් වලට පෙළඹෙන්නේ එතකොට යම් කිසි කෙනෙක් තුල සද්ධාව නැද්ද පවට ලැජ්ජා බය දෙක නැද්ද කුසල් වඩන්න වීරියක් නැ අකුසලෙන් වළකින්න වීරිය නැ කුසීතයි දිලින්දෙක් කියනවා ශාසනය තුල දිලින්දෙක් ඊළඟට ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස නුවණින් විමසන්නේ නුවණ නැ ප්‍රඥාව නැ ආර්ය විනී දිලින්දේ එතකොට බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුල දිලිඳුකම කියලා පෙන්වුවේ මෙන්න මේ ටික සද්ධාව නැතිකම පවට ලැජ්ජා බය දෙක නැතිකම වීරිය නැතිකම සහ ප්‍රඥාව නැතිකම අන්න ආර්ය විනී දිලින්දෙක් කියන ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සාමාන්‍ය මිනිසයා දිලිඳුකම නිසාම ණය ගන්න සිද්ධ වෙනවනේ ඒ වගේ තමයි සද්ධාව නැති නිසා පවට ලැජ්ජා බය දෙක නැති නිසා වීරිය නැති නිසා ප්‍රඥාව නැති නිසා මොකද වෙන්නේ කායික දුස්චරිතේ දෙනු කයෙන් වැරදි කරන වචී දුස්චරිතේ දෙනු මනසින් දුස්චරිතේ දෙනු ඒක හරියට ණය ගැනීමක් වගේ කියන දැන් දිලින්දෙකුට දිලිඳුකම නිසාම ණය ගන්න සිද්ධ වෙන දිලිඳුකමත් දුකක් දිලිඳු වීම නිසාම ණය ගන්න සිද්ධ වෙන ඒක දුක බුදුරජාන් වහන්සේ වදාලා ආර්ය විනය තුල ඒ වගේම තමයි සද්ධාව නැතිවීම පවට ලැජ්ජා බය දෙක නැතිවීම වීරිය නැතිවීම ප්‍රඥාව නැතිවීම කියන්නේ ආර්ය විනේ දිලිඳුකම වගේ දුප්පත්කම දුප්පතේ ආර්ය විනේ දිලින්දා එතකොට ආර්ය විනේ දිලින්දා අර සද්ධා හිරියොත්ත විරිය ප්‍රඥා නැති නිසාම කයින් දුස්චරිතේ දෙනවා කයින් වැරදි වැඩ කරනවා ප්‍රාණඝාත කරනවා හොරකම් කරනවා වැරදි කාම සේවනයේ දෙනවා කය මුල් කරගෙන වචී දුස්චරිතේ දෙනවා වචනේ බොරු කියනවා කේලම් කියනවා පරුස වචන කියනවා හිස් වචන කියනවා වචනේ දුස්චරිතේ දෙනවා ඒක ණය ගැනීමක් වගේ කියන්නේ දිලින්දෙක් දිලිඳුකම නිසාම ණය ගන්නවා වගේ මනසින් දුස්චරිතේ දෙනවා අනුන්ගේ දේවල් වලට ආස කරනවා ලෝභ කරනවා ద్వේෂේ වෛරේ මනසේ ඇතිවන නියත මිත්‍යා දෘෂ්ටිය අකුසල් එතකොට කයින් වචනේ මනසෙන් දුස්චරිතේ දෙනවා කියලා කියන්නේ ආර්ය විනේ මේ සම්බුද්ධ ශාසනය තුල ආර්ය විනේ එයා දිලිඳුකම නිසාම ණය ගැනීමක් හා සමානයි කියන දැන් ඔන්න දිලින්දා දිලිඳුකම නිසා ණය ගත්තා ණය ගත්තට පස්සේ මොකද වෙන්නේ ඔහුට පොලිය එකතු වෙනවා වාරික එකතු වෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ වගේ තමයි දැන් තමන්ගේ හිතට දැන් කයෙන් වචනෙන් මනසෙන් අකුසල් කරාට පස්සේ අර පොලිය එකතු වෙනවා වගේ කියනවා තමන්ගේ හිත තමන්ට චෝදනා කරන ඉඳගෙන හිටියත් මතක් වෙනවා අයියෝ මම මේ වගේ පව් කරන කෙනෙක් නේද මම මේ වගේ ප්‍රාණඝාත කරා නේද මම මේ වගේ හොරකම් කරා නේද මම මේ වගේ වැරදි කාම සේවනයේ දුනා නේද මම මේ වගේ බොරු කියලා තියනවා නේද මම මේ විදියට කේලම් කියපු කෙනෙක් නේද මම මේ වගේ පරුස වචන කියපු කෙනෙක් නේද මම මේ වගේ හිස් වචන කියපු කෙනෙක් නේද මම මේ අනුන්ගේ දේවල් වලට ආස කරන ද්වේෂ කරන මිත්‍යා දෘෂ්ටික කෙනෙක් නේද කියලා අන්න තමන් ගැන බලනකොටම තමන්ට ඒවා චිත්තපටි වගේ හිතට ගලාගෙන එනවා හිතට වද දෙනවා
මම මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් මම වැරදිකාරයෙක් කියලා තමන් වැරදි කියලා තමන්ගේ හිත තමන්ට චෝදනා කර ඒක බුදුරජාණන් වහන්සේ වදාලා පොලිය එකතු වෙනවා වගේ අර දිලින්දෙක් දිලිඳුකමට ණය aran දැන් පොලිය එකතු වෙනවා අන්න ඒ වගේ තමයි කියනවා තමන්ගේ හිත ගහක් යට ගිහිල්ලා වාඩි වුණා පුටුවක ඉඳගත්තත් එලි මහන හිටියත් නිදා ගන්න ගියත් අරව හිතට වද දෙනවා දැන් බලන්න සාමාන්‍ය ලෝකයේ තුල ඔය ස්වභාවය කොච්චර තියෙනවද කියලා ඔබේ සීල පිරිසිදු නැත්නම් ඔබ තුල සත් ඔබ හරියට සද්ධාවේ පිහිටපු කෙනෙක් නොවේ නම් පවට ලැජ්ජා බය දෙක ඔබ තුල නැත්නම් වීරිය ප්‍රඥා ඔබ තුල නැත්නම් ඔබ සිතෙන් කයින් වචනින් අකුසල් කරන කෙනෙක් ඒ කරන අකුසල් ඔබට මතක් වෙනවා එතකොට මනසෙන් ඔබ විඳවනවා මම මේ වගේ පව කරා කියලා විඳවනවා බුදුහාඳුර පෙන්නුව ඒක හරියට දිලිඳුකම නිසාම ණය ගන්නවා ණය අරගෙන දැන් පොලියයි වාරිකේ ඔක්කොම ගෙවා ගන්න බැරුව එකතු වෙනවා ඒ වගේ තමයි කියන අකුසල් සිහිවීම ආර්ය විනේ අකුසල් සිහි කර කර මනසෙන් විඳවන එක හරියට ණය අරගෙන ගෙවා ගන්න බැරුව පොලියත් එකතු වෙනවා වගේ වැඩක් කියන ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ණයයි පොලියයි එකතු වෙලා ගෙවා ගන්න බැරි වුණාට පස්සේ ණයකාරයෝ පස්සෙන් පන්න චෝදනා කරනවා ලියුම් එවනවා කතා කරනවා චෝදනා කරනවා බනිනවා ණයගේව පන් කියනවා ඒ වගේ තමයි කියනවා ආර්යයන් වහන්සේලා අතරට ගියාට පස්සේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා අතරදී තමන් ලාමක පාපී අකුසල් ඇති කෙනෙක් හැටියට ඒ සත්පුරුෂයන් වහන්සේලාගේ චෝදනාවට ලක් වෙනවා සිල්වතුන් ගුණවතුන් අතරට ගියාට පස්සේ ඒ අය දැන් අර කයෙන් වචනෙන් මනසින් කරපු දේවල් ව හැමදාම වහගෙන ඉන්න බෑ මිනිස්සුට එළි වෙන මිනිස්සු කියනවා අන්න අරයා හොරා ඔය පවුකාරයෙක් ඔය මෙහෙම මිනිස්සේ ඔය මිනිහ කට ඇරියොත් බොරු කියන්නේ ඔය මිනිස්සයා මහා නරක මිනිස්සේ කේලම් කියන මිනිස්සේ ඔය මිනිස්සයා එක්ක නම් ඇසුරු කරන්න එපා දැන් බලන්න සමාජෙ කොච්චර ඔහොම කියනවද මිනිස්සු චෝදනා කරනවා සිල්වතුන් ගුණවතුන් ඔහොම ප්‍රතික්ෂේප කරනවා සත්පුරුෂයන් වහන්සේලා ආර්යයන් වහන්සේලා අර සද්ධාව තියන අය පවට ලැජ්ජා බය ඇති අය වීරියවන්ත අය ධර්ම මාර්ගයේ හැසිරෙන ශ්‍රාවකයෝ ඒ අයට චෝදනා කරනවා ඒ චෝදනා කරන්නේ හේතු සහිතව චෝදනා කරනවා ඒ අයව ඇසුරට ගන්න සමාජයෙන් අයින් කරනවා ඒ අයට ඇසුරට එකතු වෙන ඒ ජාතියයි ඒක ධාතු ස්වභාවයක් කියලා බුදුහාඳුරෝ ධාතු සංයුක්ත පෙන්නනවා ඔබ බලන්න සමාජය තුල හොරුන්ගේ යාළුවෝ කවුද හොරුම තමයි හොරු එකතු වෙන පවුකාරයෝ එකතු සල්ලාලියෝ තව සල්ලාලියොත් එක්ක එකතු වෙලා හොඳට ගැළපිලා යනවා බේබද්දොත් එක්ක එකතු වෙනවා ඒක හොඳට ගැළපිලා යනවා කොහේ හරි ගියත් ගමනක් ගියත් නෑදෑයක් ගමනක් ගියා විනෝද ගමනක් ගියත් සැනින් බේබද්දෝ එක්ක එකතු වෙලා ඒ දුරාචාරයට සැනින් යොමු වෙනවා හොරු එක්ක එකතු වෙනවා සල්ලාලියෝ එක්ක එකතු වෙනවා බොරු කියන මිනිස්සු බොරුකාරයෝ එක්කම ගැළපිලා යනවා එතකොට ඒ වගේ ඒක ලෝක ස්වභාවය හැබැයි සිල්වතුන්ටයි කැමති පව්කාරයන්ට කැමති නැහැ සිල්වතුන් එකතු වෙන්නේ සිල්වතුන් එක්ක බණහන අය එකතු වෙන්නේ බණහන අයත් එක්ක භාවනා කරන අය එකතු වෙන්නේ භාවනා කරන අයත් එක්ක ධර්ම මාර්ගය හැසිරෙන අය කැමති ඒ ධර්ම මාර්ගේ වඩන අයත් එක්ක එකතු වෙයි දන් දෙන අය දාණයට කැමති දන් දෙන අයත් එක්ක එකතු වෙන. එතකොට සත්පුරුෂ ගුණ ධර්ම ඇති. අර කියපු සද්ධාව, පවට ලැජ්ජා බය, වීරිය, ප්‍රඥාව ඇති අය ඒ ගුණ ධර්ම ඇති අයත් එක්කයි එකතු වෙන්නේ. ඒව නැති කෙනා ඒ සමාජයේ ගුණ ධර්ම ඇති අය අතරින් ප්‍රතික්ෂේප වෙනවා. ඒක හරියට ණයකාරයෝ පස්සෙන් ඇවිල්ලා චෝදනා කරනවා හා සමානයි කියලා. තමන්ගේ මනසෙනුත් විඳවන්න වෙනවා. මම මෙහෙම වැරදි කරා කියලා තමනුත් විඳවනවා. සත්පුරුෂ කල්යාණ මිත්‍රය අතරට ගියත් ඒ සමාජෙන් ඒ කෙනා ප්‍රතික්ෂේප වෙනවා. අනිත් අය කැමති නැහැ. සිල්ලුතුන් කැමති නැහැ දුස්සීලායව ඇසුරු කරන්න. අනුකම්පාවෙන් කරුණු කියලා දෙන්න පුළුවන්. හැබැයි ළඟට ගන්නෙ නැහැ. දැන් බලන්න සමහර වෙලාවට හොරෙක් ගැන ඔබ හිතන් මේ හොරකම අතහැර ගන්න බැරි හොරෙක් ඉන්නවා කියලා නිකන් ගමක හොරෙක් කියලා හිතන්
ගමේ උඹේම නෑයෙක් කියලා නිකන් හිතන්න උඹේ නෑ දෑයෙක් ඥාතියෙක් ඉන්නවා හැබැයි හොරේ හොරකමක් දෙකක් තුනක් අහුවෙන්නේ නැතුව කරාවෙන්න පුළුවන් හැබැයි ටික කාලයක් යනකොට එලි වෙනවා ඊට පස්සේ මිනිස්සු අතර සැනින් මේක පැතිරිලා යනවා අසවලා හොරා හොරා අන්න අර මිනිහා හොරා ඔය මිනිස්සයා ගෙදරටවත් වද්ද ගන්න එපා ළඟින් ගියත් ඉවරයි ඔය විදිහට දැන් සමාජ මිනිස්සු අතර දැන් මේ අර හොරා හොරා කියලා දැන් මේක පැතිරෙනවා එහෙම පැතිරෙනකොට ඒ පුද්ගලයාව සිල්වතුන් ගුණවතුන් සත්පුරුෂයෝ ගුණහාපත් මිනිස්සු ඇසුරට ගන්න කැමති නැහැ දැන් අපි හිතමු ඔබේ ගෙදර කෙනව හදිස්සියේ ගෙදර උත්සවයක් මොකක් හරි නෑදෑයෙක්ගේ ගෙදර තිබ්බ උත්සව ගෙට ගෙවිදීමක් හරි මොකක් හරි විවාහ උත්සවයක් හරි මොනවා හරි උත්සවයක් කියලා හිතන අවුරුද්ද සිංහල අවුරුද්දට නෑදෑ වෙනවනේ දැන් නෑදෑකම් එනවා අයියේ අක්කේ කියාගෙන එනකොට සාමාන්‍ය මිනිස්සෙක් අපි දන්නවා අපේ රටේ මිනිස්සුන්ගේ ස්වභාවය තමයි කොච්චර මොන හිතේ ප්‍රශ්න තිබුණත් අමනාපකම් තිබුණත් අවුරුද්දකට ඒ වගේ දෙයකදී කෙනෙක් එනකොට පරණ තරහම හරහා අමතක කරලා සමහරලාට පරණ ප්‍රශ්න වචන හෝමාරු ඇති වුණා නම් ඒව ඔක්කොම හිතෙන් අමතක කරලා ආයේ නයියක් කියලා කතා කරලා කතා බහ කරනවා මිනිස්සු. හැබැයි මතක තියාගන්න දැන් අර හොරකමට පුරුදු වෙච්ච කෙනෙක් නම් ගෙදරට ආවේ ඔබ කොච්චර පරිස්සමෙන් ඉන්නේ නිකන් ඇහැගහගෙන ඉන්නේ මුකේට විදලයයි දන්නේ සමහරක් ගෙදර අයටත් කියනවා නිකන් තේ එකක් හදන්න කුසියට ගියත් තව කාට හරි කියනවා අන්න අර මිනිහා සාලේ තනියෙන් ඉන්නේ ඔය හොරෙක් මොනවා හරි ඔය ගෙදර තියෙන බඩුවක් හරි උසගෙන යයි ගිහිල්ලා සාල්ට වෙලා ඉන්න හොඳට ඇහැගහගෙන ඉන්න එහෙම තමයි ගෙවල් වල කතා වෙන්නේ සමහරලාවට ටික වෙලාවක් කතා බහ කරලා තේ එකක් දීලා ගිහින් එන්නම් අයියාක් කියලා ගියත් ගියාට පස්සේ ගෙදර කතා වෙන්නේ මේ හොරා මොකට ආවද දන්නේ හොඳට බලපල්ලා ගෙදර මොනවද අඩු කියලා කොහොම කතා වෙන්නේ නැද්ද කියලා බලන්නේ ගෙවල් වල සාමාන්‍ය සමාජෙ හොඳට බලනවා ගෙදර මොනවා හරි දෙයක් නැති වෙල දැන් අපි හිතමු ඇත්තට මේ මිනිස්සයා කිසි දෙයක් හොරකම් කරේ නැහැ හැබැයි ගෙදර මොනවා හරි පොඩි දෙයක් ඔර්ලෝසුවක් හරි මොනවා හරි තිබ්බ දෙයක් දැන් තිබ්බ දන හොයාගන්න බෑ දැන් දවසක් දෙකක් ගියාට පස්සේ හොයාගන්න බෑ අහනවා කෝ මගේ අර අසවල් දෙමේ මේසෙ උඩ තිබ්බේ නෑනේ එහෙනම් බලන්න කිනෝ ගෙදර දැන් හොය දැන් ඔන්න මතක් කින්නේ කාවද අර මිනිස්සයා ගත්තත් නැතත් හොරකම් කරලා වුණත් නැති වුණත් ඇඟිල්ල දික් වෙන කාටද මේ දවසකට දෙහිකට කලින් අර ගෙදරට ආපු අර හොරා තමයි එහෙනම් ගන්න අනිවාර්යෙන් ඔය මිනිහම තමයි ගන්න දැන් මේ දැකලත් නෙමෙයි දැන් බලන්න මේ අකුසල් කරන වැරදි වැඩ කරන මිනිස්සයා සමාජ චෝදනාවට ලක් වෙන හැටි ඒක දිට්ඨ ධම්ම වේදනීය විපාක හැටියට එන දේවල් අකුසල් කරන කෙනාට පංච දුස්චරිතේ දෙන කෙනාට මෙලව දිට්ඨ ධම්ම වේදනීය විපාකයක් චෝදනා ලබන්න සිද්ධ වෙනවා කරන අකුසල විපාක වලින්ම මෙලව මිනිස්සු චෝදනා කරන අද බලන්න සමාජ තුල මිනිස්සු කොච්චර ඇඟිලි දික් කරනවද හොරා හොරා වැරදි කාර්ය පව් කාර්ය අපරාධ කාර්ය කියලා කොච්චර මේ තමන්ගේ තමාට මෙලව දෙයක් සංසාරික දෙයක් වෙන්න පුළුවන් චෝදනාවක් හැටියට තමන්ට කැරකිලා එනවා සත්පුරුෂයන් වහන්සේලා ඒ වගේ අය ඇසුරට කැමති නැහැ සිල්වතුන් ගුණවතුන් කැමති නැහැ එවැනි අය ඇසුරු කරා ඒ අය අවවාද කරනවා ගරහා කරනවා ගරහා කරනවා කියන්නේ නරක විදියට බණිනව නෙමෙයි ඒ අය පිළිකුල් කරනවා පෞකාරයව ඇසුරු කරන්න පිළිකුල් කරනවා. ඒ අයගේ ඇසුර කැමති නැති වෙනවා. ඒක හරියට අර ණයකාරයෝ පස්සෙන් ඇවිල්ලා ණය ඉල්ල ඉල්ල චෝදනා කරනවා. ඔහුට චෝදනා කරනවා වගේ කියලා ආර්ය විනය තුල බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් ඊළඟ දේ තමයි සාමාන්‍ය ලෝකයේ තුල දිලිදුකම දුකක්. දිලිදුකම නිසා ණය ගන්න සිද්ධ වීම දුකක්. ණයට පොලියත් එකතු වෙනවා ඒකත් දුකක් ඊට පස්සේ ණයකාරයෝ පස්සෙන් පන්න පන්න ණය ඉල්ලනවා චෝදනා කරනවා ඒකත් දුකක් ගෙවා ගන්න බැරි වුණාට පස්සේ දඬුවම් විඳින්න හිරේ විලංගු වැටෙන්න වෙනවා ඒක දුකක් මේක සාමාන්‍ය ලෝකේ එතකොට බුදුරජාණන් වහන්සේ ආර්ය විනය තුල උන්වහන්සේ මේ ශාසනය තුල ධර්ම මාර්ගය යන
ශ්‍රාවකයන්ට පෙන්වුවා මහණෙනි ඔයිට වඩා ශාසනීය තුල දිලින්දා කියලා කියන්නේ සද්ධාව නැති පවට ලැජ්ජා බය දෙක නැති කුසල් වඩන්න වීර්යය නැති ප්‍රඥාව නැති කෙනෙක් ඇද්ද ඒක තමයි ආර්ය විනයේ තියෙන දිලිදුක ඒ දිලිදුකම නිසාම කයෙන් වැක් අකුසල් කරනවා වචනෙන් අකුසල් කරනවා මනසෙන් අකුසල් කරනවා කාය දුස්චරිතේ වචී දුස්චරිතේ මනෝ දුස්චරිතේ දෙන ඒක හරියට දිලිදුකම නිසාම ණය ගත්තා වගේ කියන දැන් ණය ගත්තට පස්සේ පොලියත් එකතු වෙනවා ඒ වගේ තමයි කයෙන් වචනේ මනසෙන් දුස්චරිතේ කරපු කෙනාට තමන් කරපු වැරදි මතක් වෙනවා සිහි වෙනවා නිදා ගන්න ගියත් වාඩි වුණත් ගහක් යටට ගියත් තමන්ගේ හිතට වද දෙනවා ඒක හරියට පොලිය එකතු වෙනවා වගේ කියන ඊළඟට තමන්ට සත්පුරුෂයන් වහන්සේලා සිල්වතුන් ගුණවතුන් කැමති නැහැ ඒ වගේ අයට චෝදනා කරන අකුසලෙන් ගරහා කරන මේව කරන්න එපා අපාය යන්න වේ පවුකාර වැඩ කරන්න එපා කියලා සමාජ මිනිස්සු චෝදනා කරන ඒ චෝදනාව හරියට ණයකාරයෝ පස්සෙන් පන්න පන්න ණය ඉල්ල ඉල්ල චෝදනා කරනවා වගේ කියන ඊළඟට ඒකත් ගෙවා ගන්න බැරි වුණාට පස්සේ දඬුවම් විඳලා හිරේ වැටෙන්න සිද්ධ වෙන බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරියට මේ විදිහට අකුසල් කරන කෙනා කය බිදී මරණින් මත්තේ නිරේ වැටෙනවා තිරිසං අපාය වැටෙනවා සතර අපායට වැටලා දුක් විඳින සිද්ධ වෙනවා ඒක හරියට ණය ගෙවා ගන්න බැරුවම හිරේ වැටුණා වගේ කියන හැබැයි මෙලව ජීවිතේ වගේ නෙමෙයි ආර්ය විනය තුල බුදුහාඳුර පෙන්නේ සාමාන්‍ය ලෝකෙ දිලිඳු වීම හරි ණය ගැනීම හරි ඒ ණයට චෝදනා ලැබීම හරි සමහර වෙලාවට ඒක ඒ මුල් කරගෙන අපාය යන්නේ එක්ක හිරේ ගියා කියලා හිතන සමහර ඒ දඬුවම වින්දා හැබැයි එයා කාලෙකට පස්සේ ආය යහපත් වෙලා සිල්වත් වෙලා ජීවිතේ වැරදි හදාගන්න මිනිස්සු ඉන්නවා වැරදි කරන මිනිස්සු හැමදාම වැරදි කර කරම ඉන්නව නෙමෙයි ආපහු නැගී සිටින්න පුළුවන් ආයතින් සංවරයට එන්න පුළුවන් මේ ජීවිතේ නිවැරදි කරගන්න බැරිම පංචානන්තරි අකුසල් විතරයි වෙන ඕනම කෙනෙකුට වීරියවන්ත කෙනෙකුට ජීවිතේ වැරදි හදාගෙන නිවැරදි වෙන්න නැගී සිටින්න පුළුවන් හැබැයි බුදුහාඳුරු මේ ආර්ය විනේ ශ්‍රාවකයන් ගැන පෙන්වන්නේ මහණෙනි සාමාන්‍ය දිලිඳුකමක් වගේ නෙමෙයි කෙනෙක්ගේ ජීවිතයේ තුල සද්ධාව නැතිවීම පවට ලැජ්ජා බය දෙක නැතිවීම කුසල් වඩන්න වීරිය නැතිවීම ප්‍රඥාව නැතිවීම කියන්නේ විශාල දිලිදුකමක් සාසනීය තුල සාසනික වශයෙන් ගත්තොත් ධර්ම මාර්ගය තුල එයා දිලින්දේ ඒ නිසාම කයෙන් වචනෙන් මනසෙන් අකුසල් කරනවා කියන්නේ දිලිදුකම නිසාම ණය අරගෙන අමාරු වැටෙනවා වගේ කෙනෙක් ඊළඟට තමන්ගේ හිතට චෝදනා කරන හැම වෙලාවෙම භාවනාවක් කරගන්න බෑ හැම වෙලෙම හිතට වද දෙනවා මම මෙහෙම වැරදි කරා මම මෙහෙම වැරදි කරා මම මේ වගේ පවකම් කරා කියලා තමන්ගේ මනස තමන්ට වද දෙනවා ඒක හරියට පොලිය එකතු වෙනවා වගේ කියලා ඊළඟට ණයකාරයෝ පස්සෙන් පන්න පන්න චෝදනා කරනවා වගේ කියනවා සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ ආර්යයන් වහන්සේලා ඒවැනි දුස්චරිතේ දෙන අයට අවවාද කරනවා ගරහා කරනවා ඔවුන් පිළිගන්නේ නැහැ සත්පුරුෂ ඇසුරට ලං කරගන්නේ එවැනි පව්කාරය ඊළඟට එවැනි කෙනා ණය ගෙවා ගන්නත් බෑ චෝදනාවක් ලැබලා අවසානයේ හිරේ විලංගු වැටෙන්න සිද්ධ වෙන බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි සද්ධාව නැති කෙනාට ලැජ්ජ බය නැති කෙනා කුසල් වඩන්න වීරිය නැති කෙනා අවසානයේ මරණින් මත්තේ සිත කය වචනෙන් අකුසල් කරලා විඳෝ විඳෝ අපායට වැටිලා දුක් විඳිනවා කියන්නේ හිරේ විලංගේ වැටුණා වගේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය ණයක් අරගෙන අමාරුවේ වැටෙන පුද්ගලයෙකුගේ ජීවිතය දිලිඳුකම නිසාම ණය අරගෙන ණය ගැනීම නිසා මිනිස්සෙක් අමාරුවේ වැටෙන ආකාරය උපමා කරගෙන ආර්ය විනය තුල ධර්ම මාර්ගයේ තුල ශ්‍රාවකේ සද්ධාව නැතිවීම තුල පවට ලැජ්ජා බය නැතිවීම තුල වීරිය නැතිවීම නිසා ප්‍රඥාව නැතිවීම නිසා තමන්ගේ ජීවිතේ විනාශේ කරා යන ආකාරي තව තවත් දුකෙන් දුකටපත් වෙලා අසරණ වෙලා සතර අපායට ඇදගෙන වැටෙන ආකාරය බුදුහාඳුරෝ පෙන්නලා දෙන්නේ. එහෙමනම් ධර්ම මාර්ග යන ශ්‍රාවකයා කොහොමද ආර්ය විනේ දිලිඳුකම නැති කරගන්නේ? ආර්ය විනේ පොහොසතෙක් වෙන්න නම් ආර්ය විනේ දිලිඳෙක් නොවෙන්න නම් සද්ධා ධනිය ඇති කරගන්න. සද්ධාවෙන් ධනවත් වෙන්න. සීලෙන් ධනවත් වෙන්න.
පවට ලැජ්ජා බය දෙක ඇති කරගෙන ධනවත් එක් වෙන්න ශාසනය තුල ඊළඟට වීරියේ සතර සම්‍යප්පදාන වීරිය අකුසල් ප්‍රහාණය කළ කුසල් වඩන්න ඇති කරගන්න වීරියෙන් බලවත් එක් වෙන්න ධනවත් එක් වෙන්න ප්‍රඥාවෙන් ධනවත් වෙන්න සද්ධා පවට ලැජ්ජා බය හිරියොත් අප්ප දෙක ඇති කර ගැනීම වීරිය ප්‍රඥා මෙන්න මේවෙන් ධනවත් එක් වෙන්න එහෙම ධනවත් එක් වුණාට පස්සේ එයා කයෙන් වචනෙන් මනසෙන් සුචරිතේ දෙන දුෂ්චරිතේ දෙන්නේ එයා සිල්වත් සද්ධාවන්තයි වීරියවන්තයි ප්‍රඥාවන්තයි එවැනි කෙනා සීලවන්ත කය වචනෙන් මනසෙන් යහපතේ දෙන සුචරිතේ දෙන යහපත් වැඩ කරනවා පින් වැඩ කරනවා කුසල් වැඩ කරනවා ඊළඟට එයාට විඳවන්න වෙන්නේ වාඩි වෙලා හිටියන් නිදාගන්න ගියත් භාවනා කරන්න ගියත් ගහක් යටට ගියත් තමන් දිහා බලනකොට තමන්ට ඇතිවෙන සතුටක් මම මේ විදිහ සිල්වත් කෙනෙක් මම මේ විදිහ සද්ධා වඩන කෙනෙක් මම මේ විදිහට පින් කරගන්න කෙනෙක් නේ කියලා තමන් දිහා බල බල තමන් සතුටක් ලබනවා තමන්ගේ ජීවිතයේ ගුණධර්ම මෙනෙහි කර කර සතුටු වෙනවා ඒ කෙනා සත්පුරුෂයන් වහන්සේලාගේ ප්‍රශංසාවට ලක් වෙනවා ආර්යයන් වහන්සේලාට හරි ප්‍රියයි ආර්යයන් වහන්සේලා කැමති ඒ වගේ අය ඇසුරු කරත් සිල්වතුන් සිල්වතුන්ට හරි ප්‍රියයි පින් කරන කෙනාට හරි ප්‍රියයි භාවනා කරන කෙනා බණ භාවනා කරන කෙනාට හරි ප්‍රියයි සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුරට කැමති වෙනවා එවැනි කෙනා මරණින් මත්තේ සුගතිය යනවා අන්න බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාවකී කැටියට ආර්ය විනේ ධනවතෙක් වෙලා ධර්ම මාර්ගයේ තුල දියුණුව කරා යන ආකාරයේ ශ්‍රාවකයන්ට පෙන්වලා දීලා තියෙන ඒ ආකාරයට ඒ නිසා පින්වතුනි ලෞකික ජීවිතයේ තුල අපි දකින මේ ණය ගැනීම මිනිස්සුන්ගේ අසරණකම් දෙලිදුකම් තුල මිනිස්සු අමාරුවේ වැටෙන ආකාරය ඒක ජීවිතයේ ආර්ය විනේ තමන්ට ගලපලා බලන්න ගලපලා බලලා මේ ජීවත් වෙන කෙටි කාලේ දෙලිදුකම නිසා මිනිස්සු අමාරුවේ වැටෙනවට වඩා භයානකයි මනුස්සෙක් සද්ධාව නැතිවීම තුල සිල්වත්කම නැතිවීම තුල වීර්යය නැතිවීම තුල ප්‍රඥාව නැතිවීම තුල අපායට යන විදිහට පාර හදා ගන්න එක. ඒ නිසා ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල සද්ධාව දියුණු කරන්න. හිරියොත්තප්ප පවට ලැජ්ජා බය දෙක ඇති කරගන්න. අකුසල් ප්‍රහාණය කළ කුසල් වඩන වීර්යය ඇති කරගන්න. ප්‍රඥාව දියුණු කරගෙන ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී ගුණ ධර්ම දියුණු කරගෙන මේ සම්බුද්ධ ශාසනය තුල ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් අරගෙන ෂණ සම්පත්තිය ඇති කරගෙන උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න වාසනාව ඔබ හැම දිනාටම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදි අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටමත් ලක්හඬ ගුවන් විදුලියේ ගයන් දුෂ්චන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි සදහවතුනි අද දවසේ මෙම සුමధుර ධර්මානුශාසනාව සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කොට වදාලේ හොරණ සීලස්වරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක ධූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට
ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන්ම ලැබේවායි අපි සාදු සිත පෙරදරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ.